අයිබෝවන් සුබ දවසක්. හරිදි හරියටම කියන සියත උදෑසන පුවත් විකාශය සමගින් ඔබ හමුවන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. කාන්තාවන්ට ජනපතිගෙන් කෙටුම් පතක්. කවදාවත් පොරොන්දු කඩන්න කැමති නැති සජිත්. පැරදිලා ගෙදර යන අයට JVP දෙන්න යන දේ. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට. කාන්තාවන් සයිබල ගන්වන පළත් කෙටුම්පත ජුනි මාසයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමිනුයි. කාන්තාවන්ට සහ ගැහණු දරුවන්ට පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව හිංසන විරෝධී ගෝලීය අභිනයන් හස්ත මුද්‍රා එළිදැක්වීමේ උත්සවය කොළඹදී පැවැත්වුණා. මෙහි ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. පාර්ලිමේන්තුවට අපි දැන් 52ක් ඉදිරිපත් කළා, කෙටුම්පත් දෙකක්. එකක් තමයි කාන්තාවන් සවිබල ගැන්වීමේ 50 කෙටුම්පත. දෙවැනි එක තමයි ස්ත්‍රී පුරුෂ සමානත්වයේ 50 කෙටුම්පත. මේ දෙකෙන්ම කරන්නේ එක පළමුවෙන්ම කාන්තාවන්ගේ සවිබල ගන්නවන්ට කොමිසමක්පත් කරනවා. ඒකට කාන්තාවන් තමයි ඉන්නේ සමාජිකයන් හැටියට. එහෙනම් ඕනෑම ප්‍රදේශයක ඕනෑම ස්ථානයක කාන්තාවන්ට හිංසනයක් වෙනවා නම්, අවහිරයක් වෙනවා නම්, කාන්තා සමානත්වය නැත්නම් කාන්තාවන් සවිබල ගැන්වීමට විරුද්ධව ක්‍රියා කරනවා නම් මේ කොමිසම මාර්ගයෙන් අපිට පුළුවන් ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබලා දෙන්න. ඒ විතරක් නෙමෙයි, තව ටික කලක් යනකොට සමාගම් වලින් අහන්න පුළුවන් අධ්‍යක්ෂක මණ්ඩලයේ කාන්තාවන් කී දෙනෙක් ඉන්නවද, තමන්ගේ උසස් විධායක නිලධාරීන් අතර කී දෙනෙක් ඉන්නවද. කාන්තාවන් ඇත්ත වශයෙන්ම පහළ තට්ටුවේ තියන්න බෑ. අධ්‍යාපනය ලබනකොට ඇත්ත වශයෙන්ම සමහර විෂයන්වල සාර්ථකම කණ්ඩායම තමයි කාන්තාවන්. මම නම් හිතන්නේ අපේ කාලෙක දේශපාලන පක්ෂ පිළිගැනීමේ නීතිය සංශෝධනය කරන්න ඕනේ. මේ අවුරුදු දෙනෙත් මං කියන්නේ 20-30 වෙනකොට දේශපාලන පක්ෂයක් පිළිගන්න නම් ඒකේ පාලක මණ්ඩලයේ නිලධාරීන්ගෙන් 25%ක්වත් අවම වශයෙන් කාන්තාවන් හැටියට ක්‍රියා කරන්න තියෙනවා. වෙන්න මෙහෙම පියවර අපි නීතියෙන් ගත්තේ නැත්නම් ඇත්ත වශයෙන්ම ලංකාවේ කාන්තා අයිතිවාසිකම් තහවුරු වෙන්නේ. ප්‍රධානම කාන්තාවගේ ප්‍රශ්න තුනක් තියෙනවා. අපි අඳුරගත්ත ප්‍රශ්න තුනක්. එකක් ආහාර තමන්ට සහ ළමයින්. මම හිතන්නේ ජනාධිපතිතුමා ඒකට දැන් වෙනකොටත් හාල් කිලෝ 10ක් හරිදෙනවා. හැබැයි ඒක මම හිතනවා ලොකු දෙයක්. ඒක හාල් කිලෝ 10ක් රුපියල් 2500ක් කියන එක විතරක් නෙවෙයි. ඒ සම්පූර්ණම තියෙන ස්ට්‍රෙස් එක ඒ කාන්තාවගේ යනවා. ඊට පස්සේ ඒක තියෙන්නේ තමන්ගේ ළමයින්ට උගන්වන්නේ කොහොමද කියලා. කියන හොඳ අධ්‍යාපනයක් දෙන්නේ කොහොමද කියලා. හැබැයි අපි හොඳ අධ්‍යාපනයක් දෙන්න ප්ලැට්ෆෝම් එකක් හදලා ලෝකෙ කිසිම තැනක පාසල් අධ්‍යාපනයේ නොමිලේ දෙන්න ලෝකෙ කිසිම තැනක නැහැ. හැබැයි අපි සම්පූර්ණයෙන්ම නොමිලේ පාසල් අධ්‍යාපනය අද වෙනකොට 33%කට රටේ අපින් පාවිච්චි කරනවා. එතකොට ඒක හින්දම මොකද අපෙන්ම බල්ලා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි පාසල් ගුරුවරුත් ඒකට උනන්දු වෙලා තියෙනවා. මොකද පාසල් 675ක මම ස්මාර්ට් ක්ලාස් රූම් හයි කරලා තියෙනවා. පාසල් 675ක් ඩීප් එඩුකේෂන් එකෙන් ගුරුවරු නැති පාසල් ඒවා ඉගෙන ගන්නවා. හැබැයි මම ඒවා විවෘත කරන්න නම් ගිහිලා නැහැ. හැබැයි ඒක ඒ විදිහට ඒව සිද්ධ වෙනවා. මේ අතර ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය සංවිධාන කළ නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ 2024 නැරඹීමට ජනාධිපතිවරයා එක් වුණා. ශ්‍රී ලංකාව ගොඩනගමු තේමාව ඔස්සේ මෙවර ප්‍රදර්ශනය සංවිධාන කර තිබුණා. එය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන සමාගම්වල වෙළඳ කුටි 300කින් සමන්විතයි. මෙම ප්‍රදර්ශනය සඳහා පළමු වරට එක්ව සිටින චීනයේ ප්‍රධාන සමාගම් 30කට අයත් නිෂ්පාදන වලින් සමන්විත වෙළඳ කුටි මෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සතු ඉදිකිරීම් තාක්ෂණයේ විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටි වලින්ද මෙම ප්‍රදර්ශනය සමන්විතයි. තමා කිසි විටකත් විදෙස් රටවලට වෙන්දේසි වන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්පාරේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. සමගී ජනබලවේගයේ ගොවිජන ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වැඩසටහන අම්පාරේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි. අපි ගැන හැමෝම බයෙන් ඉන්නේ. පොහොට්ටුවක් බයයි, අලිත් බයයි, සීනුවක් බයයි, මාලිමාවක් බයයි. දැන් ඔක්කොම එකට එක්කහුවෙලා එක එක කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා. මම අවධාරණය කරන්න කැමති ඔය එක කුමන්ත්‍රණයකටවත් මේ රටේ 120,000
සැලෙන්නට පරාජය වෙන්නට මේ කුමන්ත්‍රණ ඉදිරියේ මේ රටේ පොදු ජන අයිතිය විනාශ කරන්නට ඔය කවුරුත් සූදානම් නැහැ කවුරුත් මගෙන් අහන්නේ නැපා කොහොමද බංගකොලොත් රටක සංවර්ධනයට මුදල් හොයාගන්නේ මතක තියාගන්න මට තියන්නේ ප්‍රේමදාස රුධිරය ප්‍රේමදාස ජාන මම ඔබට කියනවා පොරොන්දු වෙන හැම දෙයක්ම අකුරට තිතට ක්‍රියාත්මක කරනවායි කියලා මම කි ප්‍රකාශ කරනවා අපේ රජයක් තුල ඔය එක් එක්කෙනාගේ දේශපාලන ආසාවන් සතුටු කරන්නට අපි අමාත්‍යංශ කඩ කරන්නේ නැහැ සජිත් ප්‍රේමදාස රටවල් වලට වෙන්දේසි වෙන්නේ නැහැ සියලු දේශපාලන පක්ෂවලට සිය ඉරණම් පිළිබඳව බියක් ඇති වී තිබෙන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. සිය බලය ගිලිහී යාම වැළැක්වීම සඳහා ඒ පක්ෂ බොහෝ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සමුළුවකට එක් වෙමිනි. මිනින් දෝර වෘත්තිකයන්ගේ ජාතික සමුළුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. අවසාන වශයෙන් බලයේ තියෙන්නේ ජනතාවදාව. අපි මොකද්ද කියන්නේ? අපි කියන්නේ මේ ඉතා මධ්‍යගත තැන කේන්ද්‍ර වෙලා තියෙන මේ ජනතාවගේ බලය තවත් විමධ්‍යගත වෙයි. ඕක තමයි සංකල්පයක්. ඒක දේශපාලන සංකල්පයක්. දැන් ඒකට දෙන අර්ථකථන මොකද්ද? JVP එක ගමේ නඩුහන් වෙනවා. පෞමේ කට්ටිය හොඳේ කරද ඒගොල්ලන්ට තමන් පිළිබඳව තමන්ගේ අවිනිශ්චිතතාවයේ තමන්ට තමන්ගේ දේශපාලන ඉරණම පිළිබඳව පියකට වෙලා තිබෙනවා ඒගොල්ලෝ රැස්වීම පවත්වන එක එක වේදිකාවේ වෙන වෙනම හැබැයි එක එක වේදිකාවේ වෙන වෙනම පැවැත්වුවත් එකට කතා වෙලා වගේ අපිට එරෙහිව මත ඉදිරිපත් කරනවා සරල උදාහරණ වලින් පෙන්වන්න හදන වෙන මොකුත් නෙමෙයි ඒගොල්ලෝ තමන්ගේ බලය ගිලියාම වැළැක්වීම සඳහා බොහෝ දේවල් කරනවා මහජනයාට වඩා උඩින් ඉන්න සත්ත්ව කොට්ටාසය බවට පත්වීමත් මේ සියල්ල නිර්මාණය කළ තියෙන බලයේ විසි. බලය අහිමි වුණොත් ඔවුන්ට හිතා ගන්නවත් බෑ ඔවුන් කොහොමද සාමාන්‍ය පුරවැසියෙකුට ජීවත් වෙන්නේ කියලා. ආණ්ඩුවේ ගෙදරම ජීවත් වෙලා, ආණ්ඩුවේ වාහනෙම ගිහිල්ලා, ආණ්ඩුවේම තෙල් ගහගෙන, ආණ්ඩුවේම සිකියුරිටි එකක් තියාගෙන, ආණ්ඩුවේම කෑම ටික කාලා, ආණ්ඩුවේම වතුර ටික බීලා, පරම්පරා තුනක් ජීවත් වෙන මොනවා වේද? ඒක ජීර්ණේ වෙනවා. ඒක ජීවිතේ ඒක. දැන් ඒගොල්ලන්ට ආපුවා මේක අහිමි වෙනවා කියලා තරජනයක් අවුත් මොකද්ද වෙන්නේ? ඒගොල්ලන්ට හිතා ගන්නවත් බෑ. අර නිකන් අර ඇත්තටම මොනනම් හිතන්නේ මේ බැරි නම් අපි මොනවා හරි කරන්න පොඩි සමාජ ආරක්ෂණ අරමුදලක් හදලා ඒකෙන් බලාගමු බැරි නම් බිලුණු අර්ථාපල් සහ වේලිහාල් මැසන් ආනයනකරුවන් රුපියල් කෝටි 18,590කට අධික ලාභ ලබා ඇති බව අනාවරණය වී තිබෙනවා එම ලාභ ලබා ඇත්තේ 2022 සහ 23 වසරවලදී පාර්ලිමේන්තු ක්‍රමයේ සහ විධි පිළිපද කාර්යක සභාවේ දෙවැනි වාර්තාවෙනුයි මේ පිළිබඳව හෙළි වූයේ බීලුණු වර්තාපල් සහ වේලි හල්මැස්සන් ආනයනකරුවන් 2022 සහ 2023 වසරවලදී රුපියල් කෝටි 18,590ක ලාභයක් ලබා ඇති බවට පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාර්යක සභාවේ දෙවැනි වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා 2022 සහ 2023 වසරවලදී බිලුණු ආනයනකරුවන් රුපියල් කෝටි 10,922ක් ලාභ ලබා ඇති බව එම වාර්තාව පෙන්වා දෙනවා එම වසරවලදී අර්ථාපල් ආනයනකරුවන් ලබා ඇති ලාභය රුපියල් කෝටි 3,398ක් වියලි හාල්මැස්සන් ආනයනකරුවන් 2022 සහ 2023 වසරවලදී රුපියල් කෝටි 4,269ක් ලාභ උපයා ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2023 වසරේ ආයෝජනයට සාපේක්ෂව ලාභ අනුපාතය සැලකීමේදී බිලුණු ආනයනකරුවන් 297ක ලාභයක් උපයා තිබෙනවා අර්ථාපල් ආනයනකරුවන් 2023 වසරේ උපයා ඇති ලාභය 185යි වියලි හාල්මැස්සන් ආනයනකරුවන් එම වසරේදී 164ක ලාභයක් උපයා තිබෙනවා 2022 වසරේදී උපයා ඇති ලාභය සැලකූ විට බිලුණු ආනයනකරුවන් 106ක ලාභයකුත් අර්ථාපල් ආනයනකරුවන් 124ක ලාභයකුත් වියලි හාල්මැස්සන් ආනයනකරුවන් 196ක ලාභයකුත් උපයා තිබෙනවා 2023 වසරේදී බිලුණු කිලෝ එකකින් රුපියල් 273ක ලාභයක් ලබා ගැනීමට ආනයනකරුවන් කටයුතු කර තිබෙනවා ආනයනකරුවන් අර්ථාපල් කිලෝ එකකින් රුපියල් 93ක ලාභයක් ගෙන ඇති බවයි පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාර්යක සභාවේ දෙවැනි වාර්තාවේ දැක්වෙන්නේ. එසේම වියලි හාල්මැස්සන් කිලෝ එකකින් 2023 වසරේදී රුපියල් 811ක ලාභයක් ආනයනකරුවන් ලබාගෙන ඇති බවට එම වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්.
පොහොට්ටුව පක්ෂය සංවිධානය වීගෙන යනවා, අනිත් දේශපාලන පක්ෂ සංවිධානය කරගෙන යනවා. ඒක හොඳයි. නැත්නම් කැලේ නීතිය රජ කරවන්න ඉඩ දෙන්න බෑ. උපෝවය නොයෙකුත් සුරංගනා කතා කියන්නේ. මෙතිවන්න කොමසාරිසුත් දැන් ඉල්ල වශයෙන් දන්නලා තියෙනවා සැප්තැම්බර් 16 හා ඔක්තෝබර් 17 අතර තමයි මෙතිවන්නේ තබන්නේ කියලා. ජාතික අපේක්ෂකයෙක් හැටියට සියලුම පක්ෂවල සහයෝගයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරඟ කරනවා එකට. ඉතින් එතුමා වෙනුවෙන් සෑහෙන පිරිසක් තුමාගේ ජයග්‍රහණයට කැප් වී වැඩ කරනවා මේ දවස්වල. රනිල් වික්‍රමසිංහට වැඩක් කරන්න බැරි. මොකද අර පට්ටපල් හොරු ටිකගේ තවත් නායකත්වයේ තියෙනවා. තව ටික කාලෙකින් ජනවරමක් ජනතාවට එනවා. මම වගේ ජනාධිපති වෙරේක් අනිවාර්යෙන් පක්ෂපාත වර්ණ බෙදීමේ තොරව පොදු ජන පෙරමුණ ඇත්තම ලොකු අමාරුවක් වැටලා ඉන්නේ. ජනාධිපති අපේක්ෂකෙක් දැම්මට දිනන්න බෑ ඒක ස්ථිරවම. ඒ හින්දා වත්මන් ජනාධිපතිතුමා එක්ක මේ ගමන යන්න වෙනවා. රැවුලත් ඕන, කැඳත් ඕන. කැඳයි රැවුලයි දෙකම බේර ගන්න දරන උත්සාහයක තමයි දැනට පොදු ජන පෙරමුණ ඉන්නවා කියලා අපට පේන්නේ. මැතිවරණ කාර්යාලයෙන් ඉදිරිපත් කරා ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 කාලය තුලදී පවත්වේ යුතුයි කියන එක. මේ මාසයේදී පාර්ලිමේන්තුව විසිරුවේ නැත්නම් ඒකට කාලයක් ඉලඹෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඉතින් අපි සහයෝගය ලබා දෙන නායකයා ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නැත්නම් අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ. ඒ සමගින් සියත උදෑසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායි දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.